එකොළහෙන් හයක්ම ලෙඩ වුණේ කොහොමද? දකුණු අප්‍රිකාවේ වාර්තාගත ඉනිම. වැස්සෙන් සපෝට් එකක් නැද්ද? කතා කරමු. කෙලිබි මේ කෙලිබිත් විදූතුලින්. ආයුබෝවන් ක්‍රිකට් ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරගයේ තුන්වෙනි දිනේ අවසන් වෙද්දී තරඟේ පාලනය දකුණු අප්‍රිකාව තමන්ගේ පැත්තට අරගෙන අවසන් කරටකර සටනක් දෙන්න පුළුවන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට හිටියත් ක්‍රීඩකයන් 6 දෙනෙක්ම ආබාධවලට ලක්වීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසරණතාවයකට පත් වෙලා තියෙනවා. කෙසේවෙතත් ඔබට සමහර විට මතක ඇති විදු මේ කෙලිබි මේ කෙලි වීඩියෝ සීරීස් එක ඇතුලේ සඳහන් කළා ඉන්ජරි සබ්ස්ටිටියුට්ලා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දීමේ වැදගත්කම. යම්කිසි කණ්ඩායමක පළවෙනි ඉනිමේදී ඔවුන්ගේ පිටිකරුවෙක් හරි පන්දු යවන්නෙක් හරි ආබාධයකට ලක් වෙනවා නම් ඒ ක්‍රීඩකයා වෙනුවට වෙනත් ක්‍රීඩකෙක් කැඳවිය හැකි විය යුතුයි. මොකද සාමාන්‍යයෙන් පන්දු යවන්නන් 4ක් හෝ 5ක් සමග තමයි කණ්ඩායමක් එන්නේ. එතකොට එතනින් ක්‍රීඩකෙක් පළවෙනි ඉනිමේදීම නැත්නම් පළවෙනි දවසේ නැත්නම් දෙවෙනි දවසේ ආබාධයට ලක් වෙනවා කියන්නේ ඒ කණ්ඩායමට ඉතාමත්ම ප්‍රබල පාඩුවක්. විශේෂයෙන්ම කසුන් රාජිත ආබාධයට ලක් වුණාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමට ඒක ප්‍රබල පාඩුවක් බවට පත් වුණා. කෙසේ වෙතත් මේ පිළිබඳව ICC අවධානය යොමු කරන බව මිකි ආතර් සඳහන් කරලා තියෙනවා. මිකි ආතර් තමයි ICC ක්‍රිකට් කමිටුවේ පූර්ණ සමාජික රටවල්වල පුහුණුකරුවන් නියෝජනය කරමින් ICC ක්‍රිකට් කමිටුව නියෝජනය කරන්නේ. ඉතින් ඔහු සඳහන් කරලා තියෙනවා මේ පිළිබඳව අනිවාර්යෙන්ම ICC ක්‍රිකට් කමිටුවේ අවධානය යොමු කරන බවට. ධනංජයගේ ආබාධය සහ කුසල් යුගලයේ කඩුළු විසිකිරීම නොවෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමටත් පළමු ඉනිමේදී ලකුණු 500ට ආසන්න සංඛ්‍යාවක් කරා යන්න ඉඩකඩ තිබුණා. විශේෂයෙන්ම එතනදී කසුන් රාජිතගේ සහ දසුන් ශානකගේ ඉනිම අපි අගය කළ යුතුයි. ඔවුන් දෙදෙනා අවසන් මොහොතේ ඉතාමත්ම හොඳින් මේ තත්ත්වය අවබෝධ කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 400 සීමාව ආසන්නයට අරගෙන යන්න සුවිශේෂී කාර්යභාරයක් කළා. තවත් පසුපෙලින් තව පිටිකරුවෙක් හෝ දෙන්නෙක් සහයෝගයක් දුන්නා නම් 450 සීමාවට අරගෙන යන්න හැකියාව දසුන් ශානකට තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් ආබාධයට ලක්වීමත් එක්ක දකුණු අප්‍රිකා කණ්ඩායමට 600 සීමාව ඉක්මවා යන එක පහසුවක් බවට පත් වුණා. අපේ පන්දු යැවීමේ විදු දෙක ප්‍රධානතම අඩුව තමයි එක සැලසුමකට පන්දු යවන්න තරම් ඉවසීමක් අපේ පන්දු යවන්නන්ට නොතිබීම. විශේෂයෙන්ම දසුන් වනිදු මේ ක්‍රීඩකයන් දෙදෙනාම එක් දින එහෙම නැත්නම් 20x20 තරඟවල පන්දු යවන ආකාරයට තමයි මේ තරඟයේදී පන්දු යැවුවේ. ටෙස්ට් තරඟයක් කියලා කියන්නේ ටෙස්ට් තරඟයක් ටෙස්ට් කියන නමින් නම් කරලා තියෙන්නේ. මේක පරීක්ෂාවක් කියන අර්ථයෙන් මෙතනදී බලන්නේ ක්‍රීඩකයෙකුගේ කායික සහ මානසික දරා ගැනීම හැකියාව කොයිතරම්ද කියලා පරීක්ෂා කරලා බැලෙන තරඟ රටාවක් තමයි ටෙස්ට් ක්‍රිකට් කියලා කියන්නේ. ඉතින් එතනදී පිටිකරුවෙකුගේ දුර්වලතාවය මොකක්ද කියලා හඳුනාගෙන මේ දුර්වලතාවයෙන් ඔහුව වරදකට පොළඹවා ගැනීම සඳහා එක දිගටම එකම ආකාරයෙන් පන්දු යවන්න පුළුවන් නම් ඒකට ෆීල්ඩ් එකක් සෙට් කරලා ඔහු වරදක් කරනකල් ඒ පන්දුව යවන්න තරම් ඉවසීමක් පන්දු යවන්නට තියෙනවා නම් එතන තමයි සාර්ථක ටෙස්ට් පන්දු යවන්නේ බිහි වෙන්නේ. ඉතින් අපි මේ කාරණේ අපේ පන්දු යවන්නන්ගෙන් දැක්කේ නැහැ. ඔවුන්ට පහරක් දෙකක් වදිනකොට ඔවුන් මේ පන්දු යැවීම වෙනස් කරපු ආකාරයක් තමයි අපි දැක්කේ. ඉතින් වනිදු හසරංග මේ වගේ දඟ පන්දු යවන්නන්ට එතරම් ලොකු සහයෝගයක් නැති තනතිරුවක ඔහුට පළවෙනි තරඟයේ ක්‍රීඩා කරන්න ලබා දීම ඔහුට කරපු අසාධාරණයක් විදිහටයි විදු නම් දකින්නේ. ඔහු කඩුළු 4ක් ලබා ගත්තත් ඔහුගේ නියම දක්ෂතාවයේ එළියට දාන්න ඔහුගේ නියම උපක්‍රමශීලීතාවයෙන් එළියට දාන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම දිල්රුවන් පෙරේරා වගේ අත්දැකීම් තියෙන පන්දු යවන්නෙක් එක්ක ඔහු දඟ පන්දු යවන්නට හිතකර තනතිරුවක ක්‍රීඩා කළා නම් ඔහුගෙන් මීට වඩා ගොඩක් ලොකු දෙයක් අපිට ගන්න තිබුණා. ඒ වගේම සුරංග ලක්මාල්ගේ ගයිඩන්ස් එක නැතිවීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට වෙච්ච ප්‍රබලතම පාඩුවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. සැලසුමකට පන්දු යැවීම පිළිබඳව කතා කරද්දී ලුංගි එංගිඩි ඊයේ ලබාගත් කඩුලු දෙක ඉතාමත්ම හොඳින් නොවුන් සැලසුම් කරලා තිබුණා. අපි දැක්කා දිමුත්ත සහ කුසල් මෙන්ඩිස්ට ඔහු එකම ආකාරයකින් තමයි මේ පන්දු ක්‍රියාත්මක කරන්නේ. දිමුත් දැවියන්නේ එන්ජිඩිගේ පන්දුවාරේ අවසන් පන්දුවේදී කලින් පන්දු පහටම ඔහු මුහුණ දෙනවා. එහිදී ඔහු එකම ආකාරයකින් තමයි පන්දුව යොමු කරන්නේ දිමුත්ව වරදකට පොළඹවා ගැනීම සඳහා. ඉතින් දිමුත්ගේ දැවියාමේදී ඉතාමත්ම විශිෂ්ට පන්දුවක් එන්ජිඩි යොමු කළේ. දිමුත් සම්පූර්ණයෙන් කඩුල්ල ආවරණය වෙන ආකාරයට තමයි පිත්ත සහ තමන්ගේ පාදය ගෙනාවේ. නමුත් පිට ඉන්න දෙසින් තිබිච්ච යම්තම් ඉඩකින් පන්දුව රිංගා ගියා සහ පන්දුව කලින් තරම් ඉපිලීමක් තිබුණේ නැහැ. පන්දුව ඉතාමත්ම පහතින් තමයි කඩුල්ල වෙත රැදී ගියේ. ඉතින් දිමුත්තත් හිතාගන්න බැරි වුණා මොකද්ද වුනේ කියලා. ඉතාමත්ම විශිෂ්ට පන්දුව යැවීමක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. දිමුත් තරමක් තව ටිකක් පිටින් දිහාට ආවා නම් වඩා හොඳයි කියලත් හිතනවා. කෙසේ වෙතත් කලින් තරඟයේදීත් අපි කතා කළා දිමුත්ගේ මේ පිටිකරණය පිළිබඳව සමහර විට ඔහු මානසිකව බිඳ වැටිලා හිටියා වෙන්නත් පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩකයන් ආබාධයට ලක්වීමත් එක්ක ඔහුට පන්දු යවන්න සිදු වුණා. ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් මේ සියල්ල හේතු වෙන්නට ඇති කියලා විදු විශ්වාස කරනවා මේ දැවියාමට. ඒ වගේම කුසල් මෙන්ඩිස්ට එන්ගිඩි ඔහුගේ ඇඟ හරහා කඩුල්ල වෙතට
පන්දු කිහිපයක්ම යොමු කළා. අවස්ථා කිහිපයකදී ඔහු පිත්ත ඉවතට ගත්තා. ඉතින් මෙතනදී තමයි අර එකම ආකාරයකට පන්දු වේීමේ තියෙන වැදගත්කම තියෙන්නේ. කුසල් මෙන්ඩිස් අතින් වරදක් වනතුරු ලුංගි එන්ගිඩි ඒ වැඩේ ක්‍රියාත්මක කළා. ඉතින් එතනදී එන්ගිඩි සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. මේක තමයි විදු දකින්න මේ පන්දු යවන්නන් අතරේ තියෙන වෙනස. විශ්ව ප්‍රනාන්දු මේ තරඟයේදී බැක් ඔෆ් ද හෑන්ඩ් පන්දු යවන්න උත්සාහ ගන්න ආකාරයක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. මෙතනදී ඔහු පන්දුව සාමාන්‍ය විදිහට අරගෙන ඇවිල්ලා පාදඟ පන්දු යවන ආකාරයට අත හරවලා තමයි පන්දුව යවන්නේ. එතකොට පන්දුවේ වේගය පිටකරුවා බලාපොරොත්තු වෙනවට වඩා ගොඩක් අඩාල වෙනවා. නමුත් අපි දැක්කේ විශ්වට තාමත් මේ පන්දුවේ කන්ට්‍රෝල් එක නැහැ. ඔහුට පන්දුව කොහෙද පතිත කරන්න කියන එක පිළිබඳව, ලයින් එක සහ ලෙන්ත් එක තියා ගැනීම පිළිබඳව තව දුරටත් ඔහු පුහුණු විය යුතුයි. කේශව මහරාජට ඔහු යොමු කරපු පන්දුවේ වේගය අඩාල වෙලා යොමු වුණත් ඔහුට හරිතන පන්දුව පතිත කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. කණ්ඩායම් දෙකේ පන්දු යවීමේ තිබිච්ච තවත් වෙනසක් තමයි දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට සාපේක්ෂව ඉපිලීමක් ලබා ගන්න ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාවක් ලැබුණේ නැහැ. මේකට ප්‍රධාන හේතුව විදිහට විදු දකින්නේ මේ ක්‍රීඩකයන්ගේ තිබෙන උස. ලුංගි එන්ගිඩි අඩි 6යි අඟල් 5ක් උසයි, සිපම්ලා සහ අන්රික් නොකිය මේ දෙදෙනාම අඩි 6යි අඟල් 1 බැගින් උස ක්‍රීඩකයන්. නමුත් අපේ විශ්ව ප්‍රනාන්දු අඩි 5යි අඟල් 10යි, අඩි 5යි අඟල් 11ක් තමයි ලහිරු කුමාරය, වගේම කසුන් රාජිත අඩි 6යි අඟල් 4ක් උස ක්‍රීඩකයෙක්. ඉතින් මේ වෙනස තමයි ඔවුන්ට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඔවුන්ගේ තියෙන මේ උසේ වාසිය ප්‍රයෝජනට ගනිමින් ඔවුන්ට පන්දුව වැඩිපුර ඉපිලීමක් ඇති කරන්න හැකියාවක් තිබුණා සහ ඔවුන් ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තා. ඊයේ දවසේ කුසල් මෙන්ඩිස්ට යොමු කරපු පන්දුව, ඒ වගේම කලින් නිමෙදි දිනේෂ් චන්දිමාල්ට යොමු කරපු පන්දුව, මේ වගේ ඉපිලීමෙන් ඔවුන් ඉතාමත්ම හොඳින් ප්‍රයෝජනය ගත්ත අවස්ථාව විදිහට අපිට හඳුනා ගන්න හැකියාවක් තිබුණා. ශ්‍රී ලංකා පන්දු යවන්න ආබාධ වලට ලක්වීමත් එක්ක දකුණු අප්‍රිකා පිටිකරුවන්ට ඔවුන්ගේ වාර්තාපොත් අලුත් කරන්න හැකියාවක් ලැබුණා. ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරඟයකදී ලබා ගත්ත ඉහළම ලකුණු සබඳතා මේ තරඟයේදී සටහන් කරන්න ඔවුන්ට හැකියාවක් ලැබුණා. ඒ වගේම ඔවුන් පළමුවෙනි මේ වාර්තා කරපු ලකුණු 621 ශ්‍රී ලංකාවට එරෙහිව ඔවුන් ටෙස්ට් තරඟයකදී වාර්තා කරපු ඉහළම ලකුණු සංඛ්‍යාව විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ ඉහළම ටෙස්ට් ලකුණු ලැයිස්තුවේ 8 වන ස්ථානය මේ ලකුණු 621ට ඊයේ හිමි වුණා. කේශව මහරාජ් සහ ඩුප්ලෙසි තමන්ගේ හොඳම ටෙස්ට් ඉනිම් ඊයේ වාර්තා කළා. ඩුප්ලෙසි ලකුණු 199ක් ලබා සිටියේදී දිමුත් අතර උඩපන්දුවක් ලබා දීමෙන් දැවී ගියා. ලකුණු 199ට දැවී ගිය ක්‍රීඩකයන් අතරේ ටෙස්ට් ඉතිහාසයේ 11 වන ක්‍රීඩකයා විදිහට තමයි ඔහු වාර්තා අතරට එක්ුණේ. ඔහුට කලින් දැවී ගිහිල්ලා තියෙන ඩීන් එල්ග ඒ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ. ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් ලකුණු 225ක් රැස් කරගත යුතුයි. මුල් කඩුලු දෙක බිඳ වැටීමත් එක්ක, ඒ වගේම දරංජිත සිල්වා ආබාධයකට ලක්වීමත් එක්ක මේ ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් අපහසු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් තුන්වෙනි ඉනිමේදී සෙන්චුරියන්වල සුපර් ස්පෝර්ට්ස් පාර්ක් ක්‍රීඩා පිටියේ වාර්තා කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහට සටහන් වෙන්නේ ඉන්දීය කණ්ඩායම වාර්තා කරපු ලකුණු 459ක්. ශ්‍රී ලංකා කණ්ඩායම සෙන්චුරියන් වලදී තුන්වන ඉනිමේ වාර්තා කරලා තියෙන වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 252ක්. එහිදී වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කරලා තියෙන කුමාර් සංගක්කාර, ඔහු ලකුණු 98ක් වාර්තා කරලා තියෙනවා. මහේල ජයවර්ධන, ඔහු ලකුණු 78ක් වාර්තා කරලා තියෙනවා. මේක තමයි සෙන්චුරියන් වල තුන්වෙනි ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් රැස් කරපු ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ. ලහිරු කුමාර, කසුන් රාජිත, ධනංජයද සිල්වා, වනිඳු සහ චන්දි මේ පස් දෙනාම ආබාධ වලට ලක්ුණා. චන්දි සහ වනිඳු දෙදෙනා අපහසුවෙන් ක්‍රීඩා කරන බව අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් සමහරක් දෙනා මේ ක්‍රීඩකයන්ට චෝදනා කරලා තිබුණා ඔවුන් ආබාධ වලට ලක් වෙනවා, ඔවුන් ෆිට්නස් හරියට තියාගෙන නැහැ කියලා. නමුත් මම හිතන්නේ ඔවුන්ට චෝදනා කරන එක වැරදි. මෙතනදී ඔවුන්ටම සම්පූර්ණයෙන් වරද පටවන්න බෑ. මොකද මාස 9කට පස්සේ තමයි මේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්න පිටියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය තත්ත්වයක්. මොකද ඊයේ දවසේ තමයි මේ ක්‍රීඩා පිටියේ මෙතෙක් පැවති ඉහළම උෂ්ණත්වය තිබුණේ. පහුගිය දින දෙකට සාපේක්ෂව සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයක් තිබුණා. ඒ වගේම ආර්ද්‍රතාවය පහළ මට්ටමක තිබුණේ. එතකොට අපේ සිරුරෙන් වතුර එළියට වාෂ්ප වෙන ප්‍රමාණය වැඩි. ඉතින් මේ වගේ තත්ත්වයකට ඔවුන්ට හැඩගැහෙන්න කාලයක් තිබුණෙත් නැහැ. ඔවුන් LPL තරගාවලිය ඉතාමත්ම වෙහෙසකර තරගාවලියක් අවසන් වෙලා දකුණු අප්‍රිකාවට ගියා. ඔවුන්ට දවස් 3ක කාලයක් පමණයි මේ තනතිරුවල පුහුණු වෙන්න හැකියාවක් ලැබුණේ. ඉතින් මොකද අපි දැක්කා එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලි ආරම්භ කළාට පස්සේ ඔවුන්ගේ ක්‍රීඩකයන් වැඩි වශයෙන් ආබාධ වලට ලක් වුණා. මෙතනදී ඔවුන් සාමාන්‍යයෙන් තියාගෙන හිටි අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක් විතරයි මේ ප්‍රමාණය වැඩි කරන්නත් එංගලන්තයේ ක්‍රිකට් ආයතනයේ තීරණය කළා. ඉතින් මේ ලොක්ඩවුන් එකකට පස්සේ ඔවුන් අර එක දිගට ක්‍රීඩා කරමින් ඉන්නවා වගේ නෙවෙයි. ඔවුන් මාස ගාණක් ගෙදරට වෙලා ඉඳලා ඔවුන් මේ ෆිට්නස් කළත් මේ වගේ තරඟවලට සහභාගී වෙලා නැතුව මේ වෙහෙස එකපාරට සෑහෙන කාලයකට පස්සේ දරන්න සිදුවෙද්දී
මේ වගේ ආබාධවලට ලක්වීම වෙන්න පුළුවන් අපිට අමතක කරන්න බැරි කාරණේ තමයි LPL තරඟාවලිය එක ළඟ ළඟ තරඟවලට ඔවුන්ට ක්‍රීඩා කරන්න සිදු වුණා. ඉතින් මේ වගේ වෙහෙසකර තත්වයකට පස්සේ මෙවැනි තත්වයක් ඇතිවීම සාමාන්‍ය අපි දන්නවා දකුණු අප්‍රිකා කණ්ඩායමෙත් ක්‍රීඩකයන් කගිසෝ රබඩා ඒ වගේම ඩ්වේන් ප්‍රිටෝරියස් මේ වගේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ආබාධවලට ලක් වෙලා ඉන්දි තමයි ඔවුන් වෙනත් ක්‍රීඩකයන් යොදාගෙන මේ කණ්ඩායම ක්‍රීඩා කරන්නේ. ඉතින් මෙතනදී ක්‍රීඩකයන්ට චෝදනා කිරීම අසාධාරණයි කියලයි විදු නම් දකින්නේ. ඊයේ පැවති උෂ්ණත්වයට වඩා උෂ්ණත්වයක් අද සහ හෙට දවස්වල තියෙනවා කියලා තමයි කාලගුණ වාර්තා සඳහන් කරන්නේ. ඒ වගේම කලින් වර්ෂාවක් පිළිබඳව අනාවැකි තිබුණත් නවතම කාලගුණ වාර්තාවලට අනුව කිසිදු වර්ෂාවක් ඇද නොහැලෙන බව තමයි ඔවුන් වාර්තා කරන්නේ. නමුත් මේ සෙන්චුරියන් ක්‍රීඩාංගණයේ අවට ප්‍රදේශවලට දැඩි වර්ෂාවන් ඇද හැලෙනවා මේ දිනවල රාත්‍රී කාලයේදී. නමුත් සෙන්චුරියන් ක්‍රීඩා පිටියට දැඩි වර්ෂාවක් ඇද හැලෙන්නට නියමිතව තිබෙන්නේ තරඟයේ අවසන් වන දින රාත්‍රී කියලා තමයි අලුත්ම කාලගුණ වාර්තාවල සඳහන් වෙන්නේ. චන්දි සහ KJP ගේ ඉනිම දෙක තමයි මේ තරඟයේ ප්‍රතිඵලය රඳා පවතින්නේ. මේ තරඟයේ ඡායාරූපයෙන් තොරව අවසන් කරගන්න නම් ඔවුන් දෙදෙනා කඩුල්ලේ රැඳී සිටීම අතිශය වැදගත් වෙනවා. මේ තරඟයේ පළමු දිනය තුල ලකුණු 340ක් දෙවෙනි දිනය තුල ලකුණු 373ක් සහ තුන්වෙනි දිනය තුල ලකුණු 369ක් එකතු වුණා. ඉතින් මේ තරඟයේ ජයපරදමෙන් තොරව අවසන් කරගන්න නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අවම වශයෙන් තවත් සෙෂන්ස් 4ක් පන්දුවට පහර දිය යුතු වෙනවා. මේ සෙෂන්ස් 4 ක්‍රීඩා කළොත් තමයි දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 60කදී ලකුණු 300ක ඉලක්කයක් ලබා දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබෙන. ඉතින් අපේ පන්දුවීමේ බලයනිය දුර්වල වීමත් එක්ක මේකත් දකුණු අප්‍රිකාවට අපහසු ඉලක්කයක් නම් නෙවෙයි. කෙසේ වෙතත් සටනක් දෙන්න තරඟයේ ජයපරදමෙන් තොරව අවසන් කරගන්න එහෙම නැත්නම් ප්‍රතිඵලයක් වෙනුවෙන් මේ තරඟයේ ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාවට වාසිදායක ප්‍රතිඵලයක් වෙනුවෙන් මේ තරඟයේ ක්‍රීඩා කරන්න නම් අවම වශයෙන් තවත් සෙෂන්ස් 4ක් අපි ක්‍රීඩා කළ යුතුයි. ඉතින් මේ කාරණේ ඔළුවේ තියාගෙන තමයි පන්දුවට පහර දෙන්න වෙන්නේ. පාකිස්තානයේ නවසීලන්තයත් එක්ක බොක්සින් ඩේ තරඟයේදී කළා වගේ ඌමනාවට වඩා ඩිෆෙන්සිව් වෙන්න ගියොත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟේ අනිවාර්යෙන්ම පරාජයට පත් වෙනවා. මේ නිසා ලකුණු බෝඩ් එකට එන්න ඕනේ. එතකොට තමයි දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට පීඩනයක් ඇති වෙන්නේ. ඔවුන්ගේ මේ ලකුණු 225 ඉක්මවා ගියාට පස්සේ ඒ 225ට ආසන්න වෙනකොට ඔවුන්ට දැනෙන පීඩනය එන්න එන්න වැඩි වෙනවා. කඩුලු තියාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු ලබා ගත යුතුයි. මෙතනදී කම්ෆර්ටබල් සිංගල්ස් ලබා ගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. අද දවසේ පළවෙනි සෙෂන් එක ඇතුලේ මේ තුලින් දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. තරඟයේ පසු දැක්මත් එක්ක අපි ආපහු හම්බ වෙමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න, ක්‍රිකට් පිටියේ අලුත්ම තොරතුරු, වැදගත් තොරතුරු, සුවිශේෂී තොරතුරු ඔබත් එක්ක කතා කරන්න ක්‍රික් විදු නිරන්තරයෙන්ම සූදානම් ඉන්නවා. ඉතින් ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම Twitter එකේ ක්‍රික් විදු follow කරන්න. එතකොට ඔයාලට ක්‍රිකට් ගැන අලුත්ම අප්ඩේට්ස් දැනගන්න හැකියාවක් තියෙනවා. ක්‍රික් විදු Facebook page එකටත් like කරන්න. අපි ළඟදීම Facebook group එකකුත් පටන් ගමු. ක්‍රික් විදු එක්ක එකතු වෙලා ඉන්න අදර ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.